පින්නතනි මේ ධර්ම දේශනා මාලාව තුළින් අපි සාකච්ඡා කරන්න යෙදුනේ මජ්ඣිම නිකායේ බ්‍රහ්මායු සූත්‍රය. පහුගිය ධර්ම දේශනාව නිමා කරපු තැන ඉඳලා අපි අද ධර්ම දේශනාව ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට කතන හතක් පහළ වෙනවා සක්විති වෙනවනම්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක් ගිහි ගෙදර වාසය කළොත් සක්විති වෙනවා. පැවිදි වුණොත් ලෞතුරා බුදු වෙනවා. පුත උත්තරය නුඹ ගිහිල්ලා මේ කරුණු පරීක්ෂා කරන්න. සියලු මන්ත්‍ර ශාස්ත්‍ර මං උඹට උගන්වලයි තියෙන්නේ. ඒ නිසා පරීක්ෂා කළ යුත්තේ මොනවද කියන කාරණා නුඹ ඊටාම හොඳින් දන්නවා. ඒ නිසා ගිහිල්ලා මේ ඉන්නේ හැබෑම බුදු කෙනෙක්ද කියන එක පරීක්ෂා කරන්න කියලා කියනවා. සේල බ්‍රාහ්මණයත් හෙව්වනේ භාග්‍යතුන් වහන්සේ කවුද කියන. හොයාගෙන 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 අන්තිමට සේල බ්‍රාහ්මණය හොයාගත්ත නියම බුදුන් කවුද කියලා. ඒ නිසා තමන්ගේ පිරිසත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වනාන්තරයට යනකොට තමන්ගේ ශ්‍රාවකයන්ට උපදෙස් දෙනවා. පයට පෑගෙන කෝටු කෑල්ලක් කැඩෙන හඬක්වත් නගන්න එපා කියලා. බුදුවරු කියලා කියන්නේ සිංහයෝ වගේ පිරිසක්. නිශ්ශබ්දතාවයට තමයි ගොඩක් කැමති. සිංහයත් නිහඬ බවට කැමති වගේ භාග්‍යතුන් වහන්සේත් නිහඬ බවට කැමති. සද්ද කරන්න එපා කියලා කියනවා. විවේකයට හරි කැමති. එන සද්ද කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා කරුණු කාරණා කතා කරලා. තුවං බුද්ධෝ තුවං සත්තා තුවං මාරා බිබූ මුනි. ඇයි තුවං බුද්ධෝ තුවං සත්තා? නුඹමයි බුදුන්, නුඹමයි ශාස්ත්‍රූ. නුඹ බුදුන් කියලා නෙමෙයිනේ කියන්නේ. නුඹ මයි කියලා කාරණාව තහවුරු කරනවා. තහවුරු කරලා ඉවර වුණාට පස්සේ වෙන කෙනෙක් නෙමෙයි, නුඹමයි. වෙන කෙනෙක් බුදු වෙලා නැහැ. ඒකයි කියන්නේ තුවං බුද්ධෝ, නුඹමයි බුදුන්. තුවං සත්තා, නුඹමයි ශාස්ත්‍රූ. තුවං මාරා බිබූ මුනි, මරුන් අභිභවනය කළ එකම මුනිවරයා ඔබමයි කියලා ප්‍රකාශ කරන්නේ ඒකයි. තුවං අනුසයේ චිත්වා තෙන්නෝ තාරේසි මං පජා. මේ වගේ තහවුරු කරනවා වෙන බුදුවරු නැහැ, මේ තමයි හැබෑම බුදුවරය කියලා. මේ කාරණාව සඳහන් කරලා තියෙන හැටියට මේ තමයි හැබෑම බුදුරජාණන් වහන්සේ කියලා තහවුරු කරනවා. ඉතින් ඒ වගේ තමන්ගේ අතවැසියට කියනවා යන්න ගිහිල්ලා පරීක්ෂා කරන්න. ඔබ දන්නවා පරීක්ෂා කරන්න කරුණු මං උගන්නලා තියෙනවා ඔබට. පරීක්ෂා කරලා බලන්න ඒ ඉන්නේ බුදුන්මද කියලා. ඉතින් ඊට පස්සේ උත්තර මානවක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුටු සාමීචියේ ටික වෙලාවක් කතා කරනවා. භාග්‍යතුන් වහන්සේ අහන උත්තර, කොහොමද, හොඳින් ඉන්නවද, කොහේ ඉඳලාද එන්නේ, ආහාර පාන අනුභව කළාද, ලැබුණද, ඔබේ වංශය මොකද්ද, ගෝත්‍රය මොකද්ද, මොන රටේ ඉඳලාද මෙහි ආවේ, මේ වගේ ආගිය තොරතුරු කියලා අපි කියන්නේ. ඒ වගේ ආගිය තොරතුරු ටිකක් කතා කරනවා. ආන් ඒ කතාවල් වලින් පසුව එකත් පසක ඉඳගෙන මේ උත්තර මානවක බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පිහිටලා තියෙන මහා පුරුෂ ලක්ෂණ හොයනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයා ඇවිල්ලා ඉන්නේ මොකටද කියලා. ඉතින් එයා දැන් පැත්තක වාඩි වෙලා නිහඬව මහා පුරුෂ ලක්ෂණ විමසනවා. ඉතින් මේ පුරුෂ ලක්ෂණ විමසගෙන යනකොට මොහු මහා පුරුෂ ලක්ෂණ 32න් 30ක් දකිනවා. ඉතුරු ලක්ෂණ දෙක දකින්නේ නෑ. ඉතින් ඔහු හරියට වෙහෙසෙනවා ඒ ලක්ෂණ දෙක හොයාගන්න. මොනවද ඒතර මේ දකින්නේ නැති ලක්ෂණ? එකක් තමයි භාග්‍යතුන් වහන්සේගේ ජීවහා ධාතුව. ජීවහා ධාතුව දකින්නේ මේ මහා පුරුෂයෙකුගේ ජීවහා ධාතුවෙන් සම්පූර්ණ මුව මඩල වහන්න පුළුවන් වෙන්න ඕන. තමගේ කන් සිදුරු දෙක දිවෙන් ස්පර්ශ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වාගේ දිවක් පිහිටෙනවා. නමුත් පේන්නේ නැති ලක්ෂණයක් නේ. අනිත් එක තමයි පුරුෂේන්ද්‍රය. පේන්නේ නැහැ. වැහිලා තියෙන වස්ත්‍ර වලින් වැහිලා තියෙනවා. කොහොමත් එහෙම නැතත් මහා පුරුෂයෙකුගේ පුරුෂේන්ද්‍රය ශරීරයේ පිටපැත්තේ පිහිටන්නේ නැහැ. ඒක සුවිශේෂී ලක්ෂණයක්, සසර කරගත්ත මහ විශාල කුසල කර්මයක ප්‍රතිඵලයක්. ඒ නිසා මහා ශක්තිවන්තයෙක් ඕනෑම කෙනෙකුට ශක්තිය අතින් පරාජය කරන්නත් බැහැ. මොකද පුරුෂ ශරීරයේ දුර්වල තැනක් පුරුෂේන්ද්‍රය කියලා කියන්නේ. යුද්ධයක් කරන්න ගියපු වෙලාවක තමන්ගේ ප්‍රතිවාදියා තමන්ට වඩා බොහොම බලවත් නම් අනික් පුද්ගලයා මේ පුරුෂේන්ද්‍රයේ තියෙන ප්‍රදේශයේ පාපහරක් වගේ එල්ල කළොත් ඕනෑම ශක්තිවන්තයෙක් බිම වට්ටන්න පුළුවන්. ඉතින් මේ වාගේ මහා පුණ්‍යවන්තයෝ
ඒ වගේ බිමවට්ටන්න පුළුවන්කමක් නැහැ. මොකද පුරුෂේන්ද්‍රය සම්පූර්ණයෙන් කොපුවක බහ වගේ ශරීරයේ ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් විශේෂ පින්කමක් අපි 얘ගෙන සාකච්ඡා කරනකොට මොනව කරලාද සංසාරයේ එහෙම විශේෂ ගුණ ලබන්නේ කියන කාරණාව සාකච්ඡා කරමු. ඉතින් මෙන්න මේ ලක්ෂණ දෙක දකින්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා මොහු සියලු ලක්ෂණ දකිනවා. නමුත් මේ ලක්ෂණ දෙක විතරක් මොහු දකින්නේ නැහැ. හැබැයි මේ ලක්ෂණ දෙක මොහුට පෙන්වන්න ඕනේ. ඒ මොකක් නිසාද? මොහු ලක්ෂණ 32ම දැක්කොත් තමයි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මම හැබැවින්ම භාග්‍යතුන් වහන්සේ කියලා පිළිගන්නේ. මම හැබැවින්ම බුදු වෙලා කියලා පිළිගන්නේ මේ ලක්ෂණ දැක්කොත්. ඒ බ්‍රාහ්මණයා ලක්ෂණ දකින්නවද නැද්ද? බුදු බව පිළිගන්නවද නැද්ද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේට වටින්නේ නැහැ පින්නතුනි. නමුත් මහා කරුණාව නිසායි එහෙම හිතන්නේ. මොකක් නිසාද මහා කරුණාව? මේ ලක්ෂණ තියෙනවා කියලා තහවුරු කරගත්තොත් බ්‍රාහ්මණයා මංගාවට එනවා. දැන් බ්‍රාහ්මණයට අවුරුදු 120ක් වයසයි. නිකම්ම පෘථග්ජන සෙයියාවෙන් මැරිලා යන්න ඉන්න බ්‍රාහ්මණයෙක්. නමුත් භාග්‍යතුන් වහන්සේ ගාවට ආවොත් මාර්ගඵල ලැබලා සතර අපායෙන් මිදෙනවා. අන්න ඒකට ඔහුට අනුකම්පා කරන්න ඕනේ. ආන් ඒක නිසා බුදුරජාණන් වහන්සේ 이르දයක් දක්වලා ඡායාවක් වගේ මේ ලක්ෂණ දෙකම පෙන්වනවා. ඡායා මාත්‍රයක් දැක්කත් පිළිගන්නවා කියලා කියනවා. මොකද මොහුට ඒ පිළිබඳව ලොකු අවබෝධයක් තියෙන නම් ඡායා මාත්‍රයයි පෙන්වන්නේ. 이르දියකින් තමයි ඒක පෙන්වන්නේ. ඔහු පහදිනවා. එහෙමනම් මේ ඉන්නේ හැබැවින්ම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමලංකృత වෙච්ච මහා පුරුෂයෙක්. ඊළඟට තීරණය කරනවා දැන් ලක්ෂණ 32 නම් දැක්කා. දැන් බුදුරජාණන් වහන්සේගේ ඉරියාපතේ පරීක්ෂා කරන්න ඕනේ. දැන් ඉරියාපතේ පරීක්ෂා කරන්න භාග්‍යතුන් වහන්සේත් එක්ක වඩින තැන යන්න වෙනවා. ඉතින් පින්නතිනේ උත්තර මානවක භාග්‍යතුන් වහන්සේගේ පිටුපසින් නිතරම ගමන් කරමින් මේ ඉරියාපතේ පරීක්ෂා කරනවා. භාග්‍යතුන් වහන්සේ කිසියම් දානමය පින්කමකට වැඩියත් උත්තර මානවක භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් යනවා. භික්ෂුන් වහන්සේලා ඒ බව දන්නවා. ඒ නිසා උත්තරට භාග්‍යතුන් වහන්සේ නිතරම දකින්න පුළුවන් වෙන විදිහට ඉඩ ප්‍රස්තාවනාව සලස්සවලයි තියෙන්නේ. ඉතින් දැන් කාලයක් යනකොට ප්‍රදේශයේ මිනිස්සුත් හොඳටම දන්නවා මේ මානවකයා ඇවිල්ලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේව පරීක්ෂා කරන්නයි. ඔහුට ඒකට ඉඩ දෙන්න ඕනේ කියලා. ඉන්න බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ දානිට වාඩි වුණාම දන් වළඳලා ඉවරුණාම ඒ කෙරවලේ මාසනයක උත්තර මානවකටත් කැම දෙනවා කියලා සඳහන් කරනවා. මොකද භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ආයේ මෙයා යන්න ඕනේ. ඉතින් ඒ විදිහට බොහෝ දෙනා උදව් කරනවා මේ ලක්ෂණ පරීක්ෂා කරගන්න, ඉරියාපතේ පරීක්ෂා කරගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉරියාපතයත් මෙයා මනාව පරීක්ෂා කරලා හඳුනා ගන්නවා. යම් ඉරියව්වක් මෙවන් උත්තමයෙක් තුළ තිබිය යුතුද? ඉරියාපතෙන් උන්වහන්සේ සමන්විතයි. මොකද කෙලෙස් සහිත දෙයක් තියෙනවද? කෙලෙස් සහිත ක්‍රියාවක් තියෙනවද කියලා බලන්නේ බුදු වෙලාමද කියලා. ඒ නිසා සඳහන් කරනවා දේවපුත්ත මාරයා මහබෝසතාණන් වහන්සේගේ පිටිපස්සෙන් හිටිය අවුරුදු 6ක්ම සඳහන් කරන්නේ ඔබෙන් කෙලෙස් සහිත යමක් දැක්කොත් මම අල්ලගන්නවා කියලා. බුදු වෙන්න කලින්නේ කෙලෙස් සහිතයි තාම. කෙලෙස් ප්‍රහීණය කරලා නැහැ. ඒ බෝසතාණන් වහන්සේගෙන් අවුරුදු 6ක් කාලය තුළ මට කෙලෙස් සහිත එකදු ක්‍රියාවක් දැකගන්න බැරි වුණා නම් ලෞතුරා බුදුලා සව් කෙලෙස් නසලා දාපු උන්වහන්සේගෙන් මං කොහොම කෙලෙස් හොයන්නේද කියලා තමයි 7 වෙනි අවුරුද්දේ භාග්‍යතුන් වහන්සේ අතහැරලා යන්නේ තමන්ම පරාදයි. දැන් මේ ඒ ඉරියාපතේම තමයි උත්තර මානවකත් මේ හොයාගෙන එන්නේ. උත්තර මානවකටත් කවදාවත් වැරදි ඉරියව්වක් නම් භාග්‍යතුන් වහන්සේගෙන් දකින්න වෙන්නේ නැහැ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා මනාව අවබෝධ කරගෙන බ්‍රහ්මායු බ්‍රාහ්මණයා සඳහන් කරපු විදිහටම නැවත බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ළඟට උත්තර මානවක පිටත් වෙලා යනවා. මාස 7ක්ම භාග්‍යතුන් වහන්සේ ගැන පරීක්ෂා කළා. සඳහන් කරනවා ඔහුට බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටියේ ඉන්නත් ඉඩ ලැබෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දන් වළඳලා භික්ෂූන් වහන්සේලාට කෙටි අවවාදයක් කරලා සුගන්ධ කුටියට වැඩම කරලා සමාධියට සමවැදිලා ටික වෙලාවක් සමාධි සෝයෙන් වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ සමාධි සෝයෙන් වැඩ ඉන්න තාක්කල් උත්තර මානවක භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. සමාධියෙන් අවදි වෙලා භාග්‍යතුන් වහන්සේ අදහසක් ඇති කරගත්තනම් යහනේ ටිකක් සැතපෙන්නේ. උත්තර මානවක වහාම දැනගන්නවා
දැන් ටිකක් සැතපෙන්නයි හදන්නේ කියලා. ඒ වෙලාවේ වහම නැගිටලා කුටියෙන් එළියට යනවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ඉඳගෙන වැඩ ඉන්න තාක්කල් හිටගෙන වැඩ ඉන්න තාක්කල් උත්තරමානවකට කුටියේ ඉන්න පුළුවන්. යම් මොහතක භාග්‍යතුන් වහන්සේ ටිකක් සැතපෙන්න සූදානම් වුණා නම් උත්තරමානවකේ මොහොතෙම කුටියෙන් එළියට යනවා. ඉතින් මේ විදිහට මාස 7ක් භාග්‍යතුන් වහන්සේව පරීක්ෂා කරලා උත්තර මානවක විදේහ ජනපදයේ මිථිලා නුවරට නැවත වතාවක් පිටත් වෙලා යනවා. මිථිලාවට ගිහිල්ලා බ්‍රහ්මායු බ්‍රාහ්මණය මුණ ගැහිලා බ්‍රාහ්මණයට වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙනවා. බ්‍රාහ්මණය අහනවා, පුත්‍ර උත්තරය, ඒ භාග්‍යතුන් වහන්සේගේ කීර්තිරාවය ඇත්තක්මද? ඒ කීර්තිරාවයේ ඇත්තක් තියෙනවද? ඉතිපිසෝ භගවා අරහං කියන මේ ගුණයන්ට උන්වහන්සේ සුදුසුයිද? මේ ගුණයන්ගෙන් යුක්තයිද? එහෙම නැත්නම් ඒක බොරුවක්ද? නුඹට ඒ කාරණාව නිවැරදිව දැනගන්න ලැබුණද? මේ වගේ ප්‍රශ්න වැලක් උත්තර මානවකගෙන් අහනවා. උත්තර මානවක කියනවා, ආචාර්යතුමනි, ඒ භාග්‍යතුන් වහන්සේ නම් ඒ ආකාරමයි. ආචාර්යතුමනි, ඒ කීර්ති රාවේ කිසිම වෙනසක් නම් නැහැ. ඒ උත්තම වූ භාග්‍යතුන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32න්ම යුක්තයි. මේ ලක්ෂණ වලට විශේෂයෙන් සතපුඤ්ඤ ලක්ෂණය බලපානවා කියලා කියනවා. මහා පුරුෂ ලක්ෂණ 32 ලබන්න නම් සතපුඤ්ඤ ලක්ෂණය විශේෂයෙන් බලපානවා. සතපුඤ්ඤ ලක්ෂණය අපි පින්නතුන් දන්නවා මේ වෙනකොට අහලා. නැවත සිහිපත් කළොත් කෙටියෙන්, අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනෙක් දාන 100 දුන්නොත් මොනතරම් දාන කන්දරාවක් එකතු වෙයිද? අපිට මේක තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනෙක් තනියම දාන 100 දෙනවා. ඒ සියලුම දාන කන්ද එකතු කළොත් කොයිතරම් ප්‍රමාණයක් වෙයිද? ඒ වාගේ දාන 100ක් ලෞතර බුදු වෙන්න මහ බෝසතාණන් වහන්සේ තනියම දීලා තියෙනවා කියලයි සඳහන් කරන්නේ. එතකොට මේ පුරුෂ ලක්ෂණ ලබන්නේ කොයිතරම් කැපකිරීම කළාද කියලා අපිට සිතුවිලි මාත්‍රයකින්වත් දැනගන්න බෑ පිළිතුරු. ඒ තරම් කැපකිරීම කරලා තියෙනවා ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන්. අන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ අරමුණු කරනවා කියන කාරණාව කොයි තරම්නම් විශේෂ කාරණාවක් බවට පත් වෙනවද? නමුත් මම මුලින් සඳහන් කළා අපි තාම භාග්‍යතුන් වහන්සේ හඳුනාගත්තේ නැහැ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ මං වෙනුවෙන් කොච්චර දුක් විඳලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේට කොච්චර මං සත්කාර කළ යුතුද? නිකන් හිතන්නකෝ, හැමදාම විහාරයට යනවා කියලා. හැමදාම විහාරයට යනවා මල් පූජා කරන්න. එක දවසක ආරංචි වෙනවා, අපි කියමු රාජ්‍ය නායකයා ඇවිල්ලා විහාරය ඇතුලේ ඉන්නවා. මගේ විහාරයට යන ගමනේ වෙනසක් වෙනවද නැද්ද? කොච්චර වෙනස්කම් වෙයිද? වෙනදා විහාරයට ගියාට වඩා සංසුන් වෙනවා. gedare ඉන්නකොටම නම් ආරංචි උනේ වෙනදා එනවට වඩා පිළිවෙලට ඇඳලා එනවා. වෙනදට වඩා පිළිවෙලට කොණ්ඩේ පීරගෙන එනවා. සමහරලාට පාන්දරම නාගෙන එනවා. වෙනදා ආවට වඩා විශේෂ සැලකිල්ලක් නම් තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට වඩා රාජ්‍ය නායකයාට සැලකලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ හඳුනා ගන්නවාද කියන කාරණාව හඳුනා ගන්න කරුණු කොච්චර නම් තියෙනවද? සමහර වෙලාවට අපි කියමුකෝ, සමහර නිවසක වේවා කොතන හරි තැනක අද බුද්ධ පූජාව කරන තැනට විශේෂ අමුත්තෙක් එනවා කියලා. එදාට වෙනදට වඩා බුදු කුටියේ මකුළු දැල් ටික අයින් කරලා තියෙනවා. බිම හෝදලා පිරිසිදු කරලා පිහලා තියෙනවා. සුවඳ ගල්වලා තියෙනවා. සමහරලාට මාස ගානකින් ක්‍රියාත්මක වුණේ නැති වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වෙලා තියෙනවා. විශේෂ අලුත් භාජන සහ ඒ සඳහා අවශ්‍ය දේවල් පූජාව සඳහා අලුතෙන් එළියට අරන් තියෙනවා. කාටද සැලකලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේටද? ආන් එතකොට තමයි අපි තව කොච්චර දුර්වල තැනකද ඉන්නේ කියලා තේරුම් ගන්න තියෙන්නේ. මං ඒකයි කියන්නේ, ජීවිත කාලේ භාග්‍යතුන් වහන්සේ හඳුනගන්න අපි කොච්චර පුහුණුවක් වෙන්න ඕනද කියලා. එතකොට අපි සලකන්න ඕනේ අපි වෙනුවෙන් කරපු කැපකිරීම මේ සතපුඤ්ඤ ලක්ෂණය කියලා කියන්නේ. තමන්ට තනියම නිවන් දකින්න ලැබිච්ච අවස්ථා කෝටි ප්‍රකෝටි ගණන් අත්හැරියේ මේ සංසාරේ ඇවිදින්න තියෙන ආසාවට නෙමෙයිනේ. අපි සංසාරයෙන් එතර කරන්න ඕනේ හින්දානේ. එතකොට අපේ කෙලෙස් මට්ටම කොතනද තියෙන්නේ කියන කාරණාවල් අරවාගේ තැන්වල අපිට තේරුම් ගන්න හරි වටිනවා පින්නතුනි. ඒක නිසා අපි හරියට හිතන්න පටන් ගත්තම අපිට අපි ගැන ලැජ්ජ හිතෙනවා. ඒක ගිහි පැවිදි කාටත් බලපානවා ඒ කරුණු. ඒ නිසා අපි තේරුම් ගත්තම අදිම කියන කාරණාව තමයි හිතන්න තියෙන්නේ. හැබැයි තේරුම් ගත්ත තරමට මට ලැබෙන යහපත, මට හම්බ වෙන සැනසෙල්ල,
මරණ මංචකයේ පවා මල් ළඟ උපදින සතුට ඒක නිමක් නැතු වෙනවා. අන් ඒක නිසා මේ සතපුඤ්ඤ ලක්ෂණය විශේෂයෙන් බලපාලා තිනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබන්න. උත්තර මානවක තමන් දැනගත් ආකාරයට මුලින්ම 32ක් මහා පුරුෂ ලක්ෂණයන් ගැන තමන් දැනගත් කරුණු බ්‍රාහ්මණයට පැහැදිලි කරනවා. එතන භාග්‍යතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර මුලින්ම අපි කතා කරන්නේ සුප්පතිට්ඨිත පාද මනාව පිහිටන ලද පාදයන් පිළිබඳව මුලින්ම සිහිපත් කරනවා. එතන මොකද්ද සුප්පතිට්ඨිත පාද කියන මේ ලක්ෂණය? පින්නතින සාමාන්‍ය කෙනෙක් මහ පොළව ස්පර්ශ කරනකොට අපේ පාදයේ එක පැත්තකින් තමයි ඉස්සල්ලා පොළව ස්පර්ශ කරන්නේ. එක්කෝ අපේ ඇඟිලි ප්‍රදේශයේ ඉස්සල්ලා මහ පෘථුවියට තියෙනවා. එහෙම නැත්නම් සමහර කෙනෙක් විලුඹ ප්‍රදේශයේ මහ පොළොවට තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම නෙමෙයි, සම්පූර්ණ පතුලෙන්ම මහ පොළොව හැම වෙලාවකම ස්පර්ශ කරනවා. ඒ නිසා මනාව පිහිටපු පාදයන් තියෙනවා සුප්පතිට්ඨිත ලක්ෂණය කියලා කියන්නේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා දෙවෙනි මහා පුරුෂ ලක්ෂණය මොකක්ද කියලා. ඊළඟට මේ මහ පොළොවේ භාග්‍යතුන් වහන්සේ සිරිපතුල් තියෙනවා කියලා කියහම ඒ අවස්ථාවට මහ පොළොවේ සිද්ධ වෙන විශේෂිත සිදුවීම් ගණනාවකුත් තියෙනවා. උස්තෙන් මිටි වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ මාර්ගයේ වඩිනකොට ගල් කැට වගේ දේවල් මතුවලා තියෙන්න පුළුවන්. අපි දන්නවා පාරේ සමහර තැන්වල රැලි වැටිලා කඳු කඳු වගේ හැදිලා තියෙනවා. ඒ සියලුම දේවල් මැකිලා මහ පොළොව සමතලා වෙනවා. පින්නදී යුගන්ධර පර්වතයේට භාග්‍යතුන් වහන්සේ සිරිපතුල තියෙන වෙලාවේ යුගන්ධර පර්වතයේට මොනවා වුණාද කියලා අපිට තේරෙන්නේ නැහෙනේ. ඒත් ඒ නිසා යදුන් 42000ක් උසයි. යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා ගණ්ඩබ්බ රුක්කමූලේ පළවෙනි පියවර යුගන්ධර මුදුනේ තියෙනවා. දෙවෙනි පියවර මහමෙර මුදුනේ තියෙනවා. තුන්වෙනි පියවර තෞතිසාවේ ඇතුලේ තියෙනවා. ඉතින් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ කවදාවත් මාර්ගයේ වඩිනකොට ශ්‍රී පාද දෙක අතර යම් පරතරයක් තිබුණද ඊට වඩා කවදාවත් සිරිපතුල තව ටිකක් ඉස්සරහට ඈත් කරලා තියන්නේ නැහැ කියලා. එහෙනම් ගණ්ඩබ්බ රුක්ක මූලයේ ඉඳලා යදුන් 42000ක් උඩට බුදුරජාණන් වහන්සේ සිරිපතුල දික්කලාද කියලා ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනවා, නෑ සිරිපතුල දික්කලේ නෑ කියලා. එහෙනම් යුගන්ධර පර්වතයේ සිරිපතුල බාරගන්න නැමුණද? ඒකටත් උත්තරයක් නැහැ. එහෙනම් ධානලාභියෙකුගේ ධාන විශ්ය ගැන සාමාන්‍ය කෙනෙකුට තර්ක කරන්න බෑ කියලායි කියන්නේ. එනිසා මේ ලෝකේ හොයන්න එපා කියන දේවල් අතර ධානලාභියෙකුගේ ධාන විශ්ය ගැන හොයන්න යන්න එපා කියලා කියනවා. ඒක අපිට තේරෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා මේ උස්තැන් මිටි වෙලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුලට බොහොම පහසුවක් ඇති කරනවා. වලවල් ගිනි අඟුරු වලක සිරිපතුල තිබුවත් ගිනි අඟුරු මැදින් මතුවෙන කිසියම් නෙළුම් මලක් හරි සිරිපතුල පිළිගන්නවා මිසක් හෙලට පය තියන්න දෙන්නේ නැහැ. ඉතින් මේවා මේ ලෝකයේ තියෙන ආශ්චර්යමත් සිදුවීම්. නමුත් එවන් ආශ්චර්යමත් සිදුවීම් ඔබටවත් මටවත් වෙනවද? අපිට වෙන්නේ නැහැනේ පින්නතුනි. අපිටත් ඒ වගේ සිදුවීම් වෙනවා. මෙහෙම ආශ්චර්යමත් දේවල් නම් නෙමෙයි. හැබැයි ඉතින් ඒ බව අපි දන්නේ නැහැ. එහෙම වෙන බව අපි දන්නේ නැහැ. සිදුවීමක් දෙක කල්පනා කරලා බලන්නකො. සමහර වෙලාවට අපි ටිකක් වේගෙන් යන වාහනයක යනකොට පාරේ තවත් වාහන තියෙනවනේ. පාරේ සත්තු ආහාර මෙහෙත් ඉන්නවනේ. නමුත් අපි ඒගොල්ලන්ගේ මගෑරෝ යනවනේ. මට හිතෙන්න පුළුවන් මේක මගේ දක්ෂතාවය කියලා. ඒක පින්නතුනේ මගේ දක්ෂතාවයම විතරක් නෙමෙයි. එහෙම එනවා දකින්නකොට අනිත් අය තමන්ගේ වාහන අයින් කරගන්නවා. අයින් කරලා මට ඉඩ දෙනවා. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වාහන අයින් කරගත්තේ මේ වෙලාවේ මගේ පුණ්‍ය ශක්තිය වැඩි හින්දා. මොකද එහෙම ගැටිලා හැප්පිලා විනාශයක් වෙන්න ඉඩ නැහැ හින්දා ඒක මගේ දක්ෂතාවය විතරක් නෙමෙයි. මං සතුව තියෙන පුණ්‍ය ශක්තියට අනිත් අයගෙන් ලොකු සහයෝගයක් ලැබිලා තියෙන නිසා තමයි මං එහෙම බේරිලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යම් දවසක ඒ පුණ්‍ය ශක්තිය හීන වුණ දවසට ආරංචි වෙනවා හැප්පිලා කියලා. ඉතින් ඒ වගේ පෙර කරන ලද පුණ්‍ය ශක්තිය අපේ ජීවිත මෙතෙන්ට මේ වෙනකන් බේරලා තියෙනවා. නැත්තම් හිතලා බලන්න මරණය සිද්ධ වෙන්න අවශ්‍ය හේතු කාරණා කීයකට ජීවිතේ මේ වෙනකොට මුණ දුන්නද කියලා. නමුත් තාම මරණය සිද්ධ වුණේ නැහෙනේ. තමන් මුණ දීපු අද්දකින් වලට වඩා තාම පුංචි ක්‍රියාවකින් මිය ගිය අය කී දෙනෙක් අපි අතර ඉන්නවද? ඒක හිතනවා, අපිට හිතනවා මේ මැරුණා නම් මැරෙන්න තිබුණේ මම කියලා. මේ මට වෙච්ච දේවල් වල හැටියට මෙයා මේ මොනවාගේ දෙයකටද මුණ පෑවේ කියලා.
ඉන්න මේ පුණ්‍ය ශක්තිය පෙර කරන ලද පින් ඇති බව කියන කාරණාව මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙන ඔය වාගේ කරුණුත් එක්ක උබ්බේච කත පුඤ්ඤතා. ඉතින් මේ මොහොතේ කරන ලද පිනත් අයිති වෙන්නේ පෙර කරන ලද පින් වලටනේ. මේ වැඩසටහනට සහභාගී වෙලා දැන් පෑය දෙකකට ආසන්න කාලයක් අපි ධර්ම ශ්‍රවණය කරනවා. දැන් මේ වචනේ කතා කරන මේ මොහොතට කලින් අහපු කාරණා ටික මේ ධර්ම ශ්‍රවණේ ඔක්කොම අයිති වෙන්නේ පෙර කරන ලද පින් වලට. ඉතින් ඒක උඩ මේ ජීවිතේ තියෙනවා පෙර කරපු පින්, ඒ අතීතයේනේ දැන් තියෙන්නේ. මීට කලින් වෙන වෙන ආත්මවල අපි කරපු කුසල කර්මත් තියෙනවා. මේ හැම එකක්ම හේතු වෙලා ඒ පුණ්‍ය ශක්තිය මත තමයි මේ ජීවිතේ මේ ඉස්සරහට පවතින්නේ. දුප්පත් වශයෙන්, පොහොසත් වශයෙන්, උසස් වශයෙන්, පහත් වශයෙන් විවිධ හේතු කාරණත් පදනම් කරගෙන. එහෙනම් ලෞතුරා භාග්‍යතුන් වහන්සේ මොනතරම් සංසාරේ කරපු පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේද? ගිනි අඟුරු වලකට සිරිපතුල ලංකලුත් ඒ සිරිපතුල පිළිගන්න මලක් පිපෙනවා. මහ පොළොවේ භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මේ මහ පොළොව මෘදු වෙලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල බාර ගන්නවා. සූර්යා දැඩිවේ හිරු රැස් විහිදවනවා නම් ස්වභාවයෙන්ම වලාකුළු හිරු රැස් මෝහ කරනවා. අන්‍ය වාතයෝ මාර්ගයේ තියෙන සියලුම කොළරඩු ආදී අපද්‍රව්‍ය සියලුම දේවල් පාරෙන් ඉවත් කරනවා. වලාහක දෙවියෝ මහ පොළොව තෙමලා දොහුවිලි නැගෙන එක නැති කරලා මග දෙපස ඊටාම නැවුම් බවකට පත් කරනවා. වාතයන් හමාගෙන ඇවිල්ලා මග දෙපස ගස්වල තියෙන මල් පිටි ගලවලා මහ පාරට හලනවා. ඕක අපි යනකොට වෙන්නේ නැහැනේ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව වැටහුන්නේ නැති කෙනෙක්, බෝසතාණන් වහන්සේව අවබෝධ කරගත්තේ නැති කෙනෙක්, මේ සතපුඤ්ඤ ලක්ෂණය ආදී කාරණාවල් නොදන්න කෙනෙක්, සමතරින් සත් පාරමිතාවේ බලය දන්නේ නැති කෙනෙක් මේ කරුණු කියහම එහෙම වෙන්න පුළුවන්ද කියලා හිතන්නේ අපිට එහෙම වෙන්නේ නැති හින්දා. පහුගිය දවස්වල අන්තර්ජාලයේ තිබුණා ඔය වගේ වීඩියෝ එකක්, මම හිතන්නේ සමහර අය දකින්න ඇති. ගෑනු දරුවෙක් කියනවා එක්තරා මිත්‍යා දෘෂ්ටියකට පත්වෙච්ච භික්ෂුවක් ළඟ විශාල පිරිසකුත් ඉන්නවා. ඇයි බුදුදහම හොඳට අධ්‍යයනය කරන කෙනෙක්ලු. බුදුදහම පිළිබඳව ගවේෂණයක් කරගෙන යනවා, ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් බුදුදහම හොඳට අධ්‍යයනය කරනවා. එහෙනම් මම බුදුදහම හොඳට දන්නවා. බුදුදහම පිළිබඳව විශේෂ සොයා බැලීම් කරනවා. සමහර අය ප්‍රකාශ කරන සමහර ප්‍රදේශවලටත් ගියා කියලා කියනවා, ඉහිරි වඩුන්න වගේ තැන්වලට. එහෙනම් තේරුම් අරගත්ත යම් සත්‍යක් තියෙනවා මේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් කොහොමද විද්දී. සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන් කොහොමද කතා කළේ? සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා කොහොමද හිටගෙන සිද්ධාර්ථ කුමාරයාව බිහි කළේ? ධර්මයේ තියෙන දරුවෙක් බිහි කරන්න තියෙන පහසුම ක්‍රමය හිටගෙන බිහි කරන එක කියලා. වේදනාව අඩුවෙන්ම දැනෙන ක්‍රමය හිටගෙන බිහි කරන එක කියලා තමයි ධර්මයේ තියෙන්නේ. ඉතින් ඔය වාගේ කරුණු ගණනාවක් කියලා සඳහන් කරනවා. මේ මෙතෙක්කල් දහම කියලා බොරු ගන්නලා තියෙනවා. ඒක පැහැදිලි කරලා දෙන්න කියහම ඒ කාරණාව ප්‍රකාශයේ මම ඔක්කොම ඇහුවෙත් නැහැ. ඉතින් අනික් භික්ෂුන් වහන්සේ උත්තරයක් දෙනවා. මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ඔහොම මොකවත් විස්තරයක් සඳහන් කරලා නැහැ. ත්‍රිපිටකයේ තියෙන සාමාන්‍ය ඵල සූත්‍රයේ ඔය කතා කරන එකක්වත් සඳහන් කරලා නැහැ. ඉතින් වර්තමාන දරුවෝ හරි බුද්ධිමත්, අතීතයේ අයට වගේ මේ සුරංගනා කතා කියලා දැන් ඉන්න අය රවට්ටන්න බෑ කියලා. ඒ කියන්නේ මේ රටේ හිටපු මාර්ගඵලලාභීන් පවා මේ සුරංගනා කතා අහලා තමයි මගඵල ලැබලා තියෙන්නේ. මේ රටේ හිටපු රහතන් වහන්සේලා සුරංගනා කතා අහලා තමයි එහෙනම් රහත් වෙලා තියෙන්නේ. පින්නදෙනි, අපි ධර්මය නොදන්නා තාක්කල් මිත්‍යා දෘෂ්ටිකයන්ට දිනන්න පුළුවන්. ඒ අපි ධර්මය නොදන්නා තාක්කල්. භාග්‍යතුන් වහන්සේ අපි පිළිබඳ විශ්වාසයක් තියලා මාරයට ප්‍රකාශයක් කළා. මාරයාගේ ආයාචනාව කියලා මේ චක්කුන් උදපාදි වැඩසටහන යටතේ අපි දේශනා ගණනාවක් කළා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ අපි පිළිබඳව තියපු විශ්වාසය. හැබැයි විශ්වාසය අපි කඩ කරලා නිසා මේ වාගේ මිත්‍යා දෘෂ්ටි වලට නැගිටින්න පුළුවන්. ධර්මය දන්න කෙනෙක් ඉඳලා ඇහුවා නම් උන්වහන්සේගෙන්, එතකොට ස්වාමීනි වේරංජක සූත්‍රයේ තියෙන ওই ත්‍රිපිටකේ නෙමේද? ආශ්චර්ය අද්භූත ධර්ම සූත්‍රයේ තියෙන්නේ ওই සාමාන්‍ය ඵල සූත්‍රයේ තියෙන ත්‍රිපිටකේම නෙමේද? සාමාන්‍ය ඵල සූත්‍රය කියලා නැති වුණාට මේ සූත්‍රවල ওই ගැන කියලා තියෙනවනි කියලා කතා කරන්න කෙනෙක් හිටියා නම් ඒක ඔහොම ප්‍රචලිත වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වා, අපි ධර්මය නොදන්නා තාක්කල් මිත්‍යා දෘෂ්ටියට හිසවසවන්න පුළුවන්. ඒ වාගේ දරු පරපුරක් එහෙම මිත්‍යා දෘෂ්ටියට බිලි වෙනවා කියලා කියන්නේ අනාගතේ අපිට කොහොම දෙයක් ඉතුරු වෙයිද කියන කාරණාව තමයි
හිතන්නේ තියෙන ඒ නිසා තමන් ධර්මයේ දැනගෙන තමන්ගේ නිවන හදාගන්න වැඩි වැඩියෙන් උනන්දු වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා සතපුඤ්ඤ ලක්ෂණය මෙතෙන්ට බොහොම වටිනවා. මහා පුරුෂ ලක්ෂණ ලබනද භාග්‍යතුන් වහන්සේ මාර්ගයට අවතීර්ණ වෙනකොට ඒ මාර්ගයේ සිදුවෙන සුවිශේෂී සෙදුවීම් රාශියක් තියෙනවා. ඉතින් අපි වගේ නෙමෙයිනේ කරලා තියෙන පින්කම් වල ප්‍රමාණය. ඒක තේරෙන්නේ නැහැ. නිසා මේ මහ පෘථුවියට පවා එහෙම අනතුරක් වෙන්න ඉඩ දෙන්න හැකියාවක් නැති නිසායි ස්වභාව ධර්මයේ පවා වෙනස් වෙන්නේ. අනික භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ මේ ස්වභාව ධර්මය ඉක්මෝල ස්වභාවයෙන් එළියට වැඩලා ඉන්නේ. මේ ස්වභාව ධර්මයට පිටින් ඉන්නේ. අපේ ලෝකේ තමයි ජීවත් වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ස්වභාව ධර්මයේ ඉක්මෝල ඉන්න නිසා භාග්‍යතුන් වහන්සේට ස්වභාව ධර්මයේ පාලනය කරන්න පුළුවන්. ස්වභාව ධර්මයට භාග්‍යතුන් වහන්සේ පාලනය කරන්න බෑ. මහා පාරි භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මහා සුලිසුලං හමාගෙන ආවත් සුගත මහචීවරේ කොනවත් හොලවන්නේ ඒ වාතයේ සමත් නැහැ කියලා කියන්නේ. ඉතින් අපි සිවුර නම් හුළඟ යනවා පුළුවන් තරම්. අපි ඇඳලා ඉන්නේ ඇඳුම් නම් හුළඟට යනවා ඕන තරම්. නමුත් සුලිසුලඟක් ආවත් භාග්‍යතුන් වහන්සේගේ මහා පාංශු කුලේ කොනවත් හොලවන්න සමත් නැහැ කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ස්වභාව ධර්මයේ භාග්‍යතුන් වහන්සේට එරෙහි වෙන්නේ නැහැ කවදාවත්. මොකද භාග්‍යතුන් වහන්සේ ස්වභාව ධර්ම ඉක්මවලා ඉන්න නිසා. ඉතින් ඒ වගේ කාරණා ගොඩක් පින්නතේ මේ කරුණුත් එක කතා කරන්න ඕනේ. ඒ නිසා ශ්‍රද්ධාවන්තයන්ට ශ්‍රද්ධාව උපදව ගන්න, භාග්‍යතුන් වහන්සේ ගැන අවබෝධ කරගන්න, අපි සංසාරේ අතරමං නොවෙන්න අපිට මේ කරුණු දැනගන්න එක හරි වටිනවා. පාදතලෙහි ඇති චක්‍ර ලාංඡනය බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙකේම චක්‍ර ලක්ෂණ දෙකක් තියෙනවා. මේක දෙවනි මහා පුරුෂ ලක්ෂණය. ඒතොර ඒ චක්‍ර ලක්ෂණ දෙකත් අර අපි චක්‍රායුධය ගැන කතා කළා වගේ අර දහසකින් යුක්තයි එකක්. ඒ වගේම නිම්වලල්ලෙන් එළියට අර නිරාපු අර දහසකින් යුක්ත චක්‍ර ලාංඡන දෙකක්. නිකන් හිතන්නකෝ පින්නතුනේ අපි මේ පීරිසියක් තරම් ලොකු රවුමක් ඇඳලා ඒකෙන් ඉරි කෑලි 1000ක් මේ විදිහට අර හැටියට වෙන් කරන්න ගියොත් එළියේ තියෙන නිම්වලල්ල ගාවට නම් එනකොට ඈතින් ඉරිකැලි සනිටුහන් කරන්න පුළුවන් වෙයි. නමුත් පටන් ගන්න තැනින් එකට එකක් වෙන් කරලා අපිට ගන්න බැරි වෙයි. එතන සෑහෙන දුරක් එනකන් අන්තිමට එකටම තමයි රැස් විහිදෙනවා වගේ කොටසක් මතුවෙන්නේ. නමුත් එහෙම නෙමේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුවේ පිහිටලා තියෙන චක්‍ර ලාංඡනය නිම්වලල්ල ළඟ කොයි වගේද නාභිය ළඟත් ඒ විදිහට හැම අරයක්ම එකකට එකක් ස්පර්ශ වෙන්නේ නැතුව ස්වභාවයෙන්ම වෙන් වෙලා තමයි පිහිටලා තියෙන්නේ. මේක තමයි දෙවෙනි මහා පුරුෂ ලක්ෂණය. ඒ වගේ ලක්ෂණයක් ලබන්නේ විශේෂයෙන් මනාව සකසලා දන් දීපු එකේ ආනිසංස හැටියට තමයි සඳහන් කරන්නේ. ඊළඟට ආනිසංසය සඳහන් කරනවා මහ පිරිවරක් ලැබෙනවා එකක්. තවත් කාරණාවක් තමයි පිරිවර සහිතව දන් දුන්න කියන එක. එතන පිරිවර සහිතව දන් දෙනවා කියලා කියන්නේ මොකද්ද ධර්මයේ? මෙතන පැහැදිලි කරන්නේ පිරිවර සහිතව දන් දුන්න කියලා කියන්නේ පිරිකර සහිතව දන් දුන්න කියන එකයි. පිරිවර සහිතව කියලා කියන්නේ පරිෂ්කාර සහිතව දන් දුන්න කියන එකයි කියලා සඳහන් කරනවා. ආයත පන්හි දිගු විලුඹක් සහිතයි භාග්‍යතුන් වහන්සේ. සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේගේ පාදය හතරට බෙදුවොත් ඒ හතරෙන් සම්පූර්ණ එක කොටසක් විලුඹ. පාදයේ හතරට බෙදුවොත් එක කොටසක්ම විලුඹ. ඒ කියන්නේ අපේ විලුඹට වඩා භාග්‍යතුන් වහන්සේගේ විලුඹ ගොඩක් දිගයි. ආයත පන්හි කියලා කියන්නේ ඒකයි. දීගංගුලි ඊටාම දික්කු ඇඟිලි තියෙනවා. මහපොට ඇඟිල්ල හැර ශ්‍රී හස්තයේ අනෙක් ඇඟිලි හතරම එක සමානයි. අපේ වගේ එකකට එකක් වෙනස් නැහැ. එක සමානයි. ඉතින් එතකොට අපි නිර්මාණ පිළිබඳව කල්පනා කළත් පොඩි වෙනස්කම් අඩුපාඩු අපිට පේනවා. මේ නිර්මාණවල ඇඟිලි තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ ඇඟිලි වගේ, ඊටත් වඩා හැබැයි වෙනස් කරලා තියෙන්නේ. මහා පුරුෂයෙකුගේ ඇඟිලි තියෙන්නේ. නමුත් බොහෝ වෙලාවට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරනකොට අපි දකින්නේ ඒ ඇඟිලිවල අග ස්වභාවයේ උල්වෙච්ච ස්වභාවයක් සහිතව නිමවලා තියෙනවා. හරියට නිකන් කාන්තා ඇඟිලිවල ස්වභාවයක් තමයි පෙන්වන්නේ. එහෙම වෙච්චහම අසම්පූර්ණයි ඒ ලක්ෂණය. මේ මහා පුරුෂ ලක්ෂණයක් ආයේ මගහැරලා එතකොට තියෙන්නේ. බ්‍රහ්ම යුගත්තු බ්‍රහ්මේකුගේ වගේ ඍජු ශරීරයක් තියෙනවා. සංසාරේ ප්‍රාණඝාතයෙන් වෙන්වෙච්ච එකේ එක හේතුවක් ඍජු ශරීරයක් තියෙනවා, හරියට බ්‍රහ්මේකුගේ වගේ කියලා සඳහන් කරනවා.
සත්තු සදු ස්ථාන හතකින් මාංශය උස් පිහිටලා තියෙනවා. ශරීරයේ ස්ථාන හතක මාංශය උසයි භාග්‍යතුන් වහන්සේගේ. ශ්‍රී හස්තයේ අපි කියන්නේ පිටි අත්ල කියලා. මේ පිටි අත්ලවල් දෙකේ මාංශය උසයි. ශ්‍රී පාදයේ අපි කියන්නේ පිටිපතුලයි යටිපතුලයි දෙකක් තියෙනවානේ. එතකොට පිටිපතුලේ මාංශය මනාව පිරිලා ඉස්සිලා තියෙනවා. ඊළඟට උරපතු දෙකේ මාංශය මනාව පිරිලා උඩට නෙරලා තියෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුවේ, ඒ කියන්නේ අපි කියන්නේ බෙල්ල, බෙල්ලේ මාංශය මනාව පිරිලා තියෙනවා. ඉතින් මෙන්න මේ ස්ථාන හත මාංශයෙන් පිරිලා තියෙන නිසා තමයි සත්තු සදු හත් පොලක් ඉස්සිලා තියෙනවා කියන කාරණාව සඳහන් කරනවා. ඒකට හේතුව විශේෂයෙන් සඳහන් කරනවා ප්‍රණීත භෝජන දන් දීමේ පින. ප්‍රණීත භෝජන දන් දීමේ කුසල කර්මයකට හේතුවයි. මාංශය හත් පොලකින් ඉස්සිලා තිබුණා වගේම ප්‍රණීත භෝජනත් අඩු නැතුව ලබනවා සංසාරී කියන කාරණාව සඳහන් කරනවා. මෘදු තලුණ හත්ත පාදෝච හෝති. ඒ කියන්නේ පින්නතන ඉතාම මෘදු සියුම් වූ අත්පා පිහිටෙනවා. ඉතාම මෘදු සියුම් අත්පා පිහිටෙනවා. හරියට නිකන් කොයි වගේද අදම ඉපදිච්ච බිලිඳ දරුවෙකුගේ අතක මොනතරම් සිනිදු බවක් තියෙනවද, පාදයක මොනතරම් මටසිරිටු බවක් තියෙනවද උපමාවට කියලා තියෙන්නේ අන්න ඒ වගේ කියලා. හරීම සිනිදුයි මෘදුයි කියන කාරණාව සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ අතපය. ඒත් මේ සිවුම් බවත් එක්ක දූලි රැඳෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේගේ ශරීරය කවදාවත් දූලිත් තැවරෙන්නේ නැහැ. ජාල හත්ත පාදු දැලක් වගේ අත්පා ඕන විදිහට එහාට මෙහාට නමන්න පුළුවන්කමක් තියෙනවා. ඕන විදිහට නමන්නත් පුළුවන්. ජාල හත්ත පාදු කියලා කියන්නේ දැන් අපි ඇඟිලි ඈත් කරලා බලහම ඉතින් අපි දකින ඔය හංසෙක් වගේ සතෙකුගේ ඇඟිලි ඈත් කරාම ඇඟිලි අතර ටිකක් දුරට මාංශ රැල්ලක් තියෙන දැලක් වගේ. ඒ වගේ ජාල හත්ත පාදු දැලක් වගේ අත්පා ඕන ඕන විදිහට හසුරවන්න පුළුවන් හැකියාව තියෙනවා. ජාල හත්ත පාදු ලැබෙන්නේ සතර සංග්‍රහ වස්තුවෙන් වාසය කරපු නිසා. ඒකේ ආනිසංසය මොකද්ද? නිරන්තරයෙන් Tamanට උපස්ථාන කර කර ළඟට වෙලා ඉන්න ඉතාම කැමති පිරිසක් ලැබෙනවා කියන එක. උස්සංක පාදු මොකද්ද? මේ උස්සංක පාදු කියන ලක්ෂණය ගොප් ඇටය භාග්‍යතුන් වහන්සේගේ මද ඉහලින් තමයි පිහිටලා තියෙන්නේ. දැන් අපි ගොප් ඇටේ කියලා කියහම දන්නවනේ. අපේ පාදේ අපි කියන්නේ වලලු කර කියලා. එතකොට අපේ යම් තැනක ගොප් ඇටේ පිහිටලා තියෙනවද ඊට වඩා ටිකක් උඩින් තමයි භාග්‍යතුන් වහන්සේගේ ගොප් ඇටේ පිහිටන්නේ. එතකොට ඒකෙන් හම්බෙන විශේෂත්වය මොකද්ද? දැන් අපි ගමනක් යනකොට අපේ යටිපතුලවත් කෙනෙකුට පේනව අඩුයිනේ. පිටිපස්සෙන් ඉන්න කෙනෙකුට යටිපතුල පේනවත් අඩුයි. ඇතෙක් යනකොට මනාව ඇතාගේ යටිපතුල පිටිපස්සේ ඉන්න කෙනාට පේනවා. හැබැයි ඉදිරියට පේන්නේ නැහනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට පිටිපස්සේ ඉන්න අයටත් යටිපතුල හොඳටම පේනවා, ඉදිරියෙන් ඉන්න අයටත් යටිපතුල හොඳටම පේනවා. ඇයි? ගොප් ඇටේ උඩින් තියෙන නිසා පාදය ඉතා හොඳින් පහසුවෙන් ඉදිරියටත් පසුපසටත් ක්‍රියාත්මක වෙනවා. අනේක තමයි උස්සංග පාදූ කියලා සඳහන් කරන්නේ. ලෝකයාට මනාව ධර්ම මාර්ගය කියලා දීලා තියෙනවා බෝධිසත්ත්වවදී ඉඳලා. කතා කරන හැම වචනයක්ම අර්ථ සමන්විත වචනමයි කතා කරලා තියෙන්නේ. අතීත කාලේ බුදු වෙන්න කලින් ඕනතරම් ලෝක සත්වයාට දහම් මඟ දේශනා කරලා තියෙනවා. දහම් මඟ කියලා දීලා තියෙනවා. අන්න ඒ කුසල කර්මය මේකට හේතු වෙනවා කියලා සඳහන් කරනවා. ඒ කර්මය තමයි මේකට හේතුව. උද්දංග ලෝමෝ දහවෙනි ලක්ෂණය. උද්දංග ලෝමෝ කියලා කියන්නේ ශරීර ධාතුවේ තියෙන තද නිල් පාට රෝම කූප හැම එකක්ම දකුණට කැරකිලා තියෙන්නේ. හරියට කොයි වගේද? දකුණට කැරකිලා අග යන්තමට ඉස්සිලා තියෙන්නේ. මේ ශරීරයේ තියෙන හැම රෝම කූපයක්ම භාග්‍යතුන් වහන්සේගේ මුව මඩල දිහා බලාගෙන ඉන්නවා වගේ තමයි පිහිටලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. එකයි දකුණට කැරකිලා මදක් උඩට නෙරලා තියෙනවා. ඉතින් ඒ වාගේ ලක්ෂණයක් ලබන්ඩ සංසාරි කරගත්ත කර්මය අර්ථය ධර්මය කැටි වූ යහපත් වචනම කතා කරලා තියෙනවා. මුලින් කාරණාවත් කර්මය ඒ වගේමයි, මේ කාරණාව කර්මයත් ඒ වගේමයි. එනිසා බොහෝ දෙනාට උසස් වෙන්න
ධර්මයේ සහිත වචන කතා කරලා තියෙනවා. බොහෝ අයට ඉහළ තැනකට යන්න ධර්මයෙන් අවවාද කරලා තියෙනවා. දැන් ඉහළ තැනකට යන්න අවවාද කරන්න පුළුවන් ක්‍රම ගණනාවකට. රාරක්කු පෙරන්න කියන්නත් පුළුවන්. මත්කුඩු වගේ දේවල් විකුණන්න පටන් ගන්න කියන්නත් පුළුවන්. සත්ව ගොවිපළවල් කරන්න කියලා අවවාද කරන්නත් පුළුවන්. ඉතින් මේ වගේ නොයෙක් දේවල් කියන්න පුළුවන් ඉක්මනට දියුණු වෙන්න. ඉතින් අන්න ඒ වගේ සංසාරේ අතරමං වෙන දේවල් වලට මග කියන්නේ නැතුව මනාව අර්ථයෙන් ධර්මයෙන් යම් ක්‍රියාවකට යෙදෙනකොට මේකේ අකුසලයේ කොයි වගේද කුසලයේ කොයි වගේද මම මේ වැඩේ කරනකොට අහවල් අයට ඒක කොහොමද බලපාන්නේ? අපි මේ කාර්යයට යෙදෙනකොට සමාජය අනික් අයට කරදරයක් වෙනවද? සතා සිව්පාවට හිරිහැරයක් වෙනවද? ආන්ගේ කරුණු හැම එකක්ම පෙන්නලා කාටවත්ම කරදරයක් නොවි මගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන්න නියම ක්‍රමය පෙන්නලා දෙනවා. මේ කාර්යය මෙහෙමයි කරෙන්න ඕනි කියලා. ආන් එහෙම කරපුවාගේ ප්‍රතිඵල තමයි මේ එහි එක ඵලයක් කියලා සඳහන් කරනවා. එතකොට එහෙම ලෝමගස් පිහිටීමෙන් ලැබෙන ආනිසංසය මොකද්ද? සියලු දෙනාටම උතුම් කෙනෙක් බවට පත් වෙනවා. ඉපදුන ගමන් සිංහනාදයක් කරලා තියෙනවා. සියලු දෙනාටම උතුම් කෙනෙක් වෙනවා. ඉපදුන ගමන් කළ සිංහනාදයත් මේකටම සම්බන්ධයි කියලා සඳහන් කරනවා. එතකොට සංසාරයේ මේ වාගේ දේවල් කරන්න තමන් කරලා තියෙන පින්කම්. ඉතින් ඒ පින්කම් කරපු නැති අපි කාටවත් ඉපදුන ගමන් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපිව උපමාවට අරගෙන මහ බෝසතාණන් වහන්සේට ඉපදුනහම කතා කරන්න බෑ කියලා කියනවා නම් බෝසතාණන් වහන්සේගේ නැත්තම් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් පාරමිතා පුරුපු උතුමෙකුගේ අපේ කිසි වෙනසක් දැකලා නැහැ ඒගොල්ලෝ. ඒ හින්දා තියෙන විශේෂත්වයක් පේන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ කියන්නේ. ඒනි ජංගෝ හෝති 11 වෙනි ලක්ෂණේ. අනිත් අයගේ පාදවල කෙණ්ඩවල මාංශය පිහිටලා තියෙන්නේ පිටිපස්සේ. ඒක අපි දන්නවනේ. අපේ පාදයේ මේ කෙණ්ඩ ප්‍රදේශය කියලා කියන දනහිසෙන් පල්ලැහැ වලලු කරෙන් උඩ කොටස. එතකොට මාංශය තියෙන්නේ පිටිපස්සේ, ඉස්සරහ තියෙන්නේ ඇටකොටුව විතරයි. යාන්තම් හැමත් එක්ක වැහිච්ච පොංචි මස් තට්ටුවක් තියෙන්න පුළුවන්. නමුත් පොඩි කෝටු කැලලකින් ගැහුවත් ඇටකොටුවට වැදිලා රිදෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම ඇටකොටුව ඉස්සරහින් තියෙන්නේ. මාංශය තියෙන්නේ පිටිපස්සේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ඇටකොටුව තියෙන්නේ මැද්දේ. වටේට මස් පිරෙලා තියෙන කෙසෙල් කඳක් වගේ. කෙසෙල් කඳක කෙසෙල් බොඩේ ඇතුලේ තියෙනවා. වටේටම කෙසෙල් පතුරු තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අතපය මනාව රවුම්. මනාව රවුම්ව පිහිටලා තියෙන්නේ අස්තිය තියෙන්නේ මැද්දේ. ඒ නිසා ඒනි ජංගෝ කියලා ඒ මහා පුරුෂ ලක්ෂණේ හඳුන්වනවා. පාදයේ අස්තියත් එක්ක මුළු පාදේ මෙහෙමයි, මුල ඉඳලා මෙහෙමයි. උකුල ගාවි පටන් ගත්තාම අවසානයේ දක්වාම මනාව පිහිටලයි තියෙන්නේ. එවන් හේතුවකට සංසාරේ මොනවාගේ පින් කරන්න ඇද්ද? නිරවුල්ව පැහැදිලිවම දීර්ඝ කාලයක් මනාව ශිල්ප උගන්නලා තියෙනවා. නිරවුල්ව පැහැදිලිව දීර්ඝ කාලයක් බොහෝ දිනාට මනාව ශිල්ප උගන්නලා තියෙනවා. එතකොට මේ ඉගැන්වීමේ කාර්යය අපි නැත්නම් අධහැදිරියම ගුරු සේවය කියලා. ඉතින් මොනතරම් පින් රැස් කරගන්න පුළුවන් වාසනාවන්ත අවස්ථාවක්ද? ඒක පූජනීය රැකියාවක් නෙමෙයි, පූජනීය සේවාවක්. හරියට කර්මයයි කර්මඵලයයි දැනගෙන ඒ කාරණාව යෙදෙනවා නම් තමන්ගේ සේවාවත් එක්ක මහ කුසල කර්මයකට එකතු කරන්න පුළුවන්. මට යැපෙන්නේ එකෙන් වේතනයක් ලැබෙන එක වෙන කතාවක්. නමුත් කුසල් රැස් කරගන්න කොච්චර වටින අවස්ථාවක්ද? ආනිසංසය තමයි උපභෝග පරිභෝග වස්තුව වහ වහා ලැබෙනවා. කැමති කැමති දේවල් හිතන හිතන මොහොතට ලැබෙනවා. ඒක තමයි මේකේ ආනිසංසය. එතකොට දීර්ඝ කාලයක් මනාව හොඳට ශිල්ප උගන්නාම සංසාරයට ලැබෙන එක ආනිසංසය. සුකුමච්චවි 12 වෙනි මහපුරුෂ ලක්ෂණේ සුකුමච්චවි. කිසිම දූවිල්ලක් භාග්‍යතුන් වහන්සේගේ හැම මත තැවරෙන්නේ නැහැ. ඉතාම සියුම් සිවියක් භාග්‍යතුන් වහන්සේගේ හැමට උඩින් තියෙනවා. ඉතාම සියුම් සිවියක් මොන දූවිල්ලක් ආවත් ඒ හැම රැඳෙන්නේ නැහැ. වහාම ඉවත් කරනවා. ඒ තරම්ම සියුම් වූ සිවියක් හැම මත පිට තියෙනවා. එතකොට කිසිම දූවිලි කුණු ශරීරයේ රැඳෙන්නේ නැති වෙන්නේ
සංසාරය කරගත්ත කුසල කර්මය මොකක්ද නොදන්න දෙයක් තියෙනවනම් ප්‍රශ්න කරලා අහලා මනාව දැනගන්නවා. නිවැරදි ධර්මය හොයාගන්න මනා උවමනාවක් තිබුණා. ධර්මකාරණාවක් වේවා, වෙන කිසියම් දෙයක් වේවා, මානයකින් තොරව තමන් නොදන්න දේ නොදන්නා බව ප්‍රකාශ කරලා මනාව දැනගන්න කටයුතු කළා. ඉතින් ඒක තමයි කරලා තියෙන කර්මය. ඒකේ ආනිසංසය මහා ප්‍රඥාවක් ලැබෙනවා. 13 වෙනි මහා පුරුෂ ලක්ෂණය සුවන්න වන්නෝ. භාගිතුන් වහන්සේගේ ශරීරය රන්වන් පාටයි. එද රන්වන් පාට කියන කාරණාව මහා පුරුෂ ලක්ෂණ වලින් එකක්. සුවන්න වන්නෝ. රන් කඳක් වගේ පෙනෙන ශරීරයක් භාගිතුන් වහන්සේට තිබුණා. ඉතින් ඒ රන්වන් පාට කියලා කියහම මොන වගේද කියලා ඒ රන්වන් පාට අපි මීට කලින් කතා කරලා තියෙනවා. ලෝකයේ රත්තරන් වර්ග 4ක් තියෙනවා. ඒ රත්තරන් වලින් හැබෑම රත්තරන් වලට කියන්නේ ජාම්බෝනද නිෂ්ක, එහෙම නැත්නම් ජාත රූප කියලා හඳුන්වනවා. ලෝකයේ තියෙන හොඳම රත්තරන් තමයි ජාත රූප. ඉතින් ජාත රූප දකින්න ඔබත් මමත් තවම අවස්ථාව ලැබුවේ නැති නිසා භාගිතුන් වහන්සේගේ ශරීර වර්ණය රන්වන් පාටයි. ඒ රන්වන් පාට අපිට හරියටම වැටහෙන්නේ නැහැ. නිකන් අපි මෙහෙම හිතලා බලන්නකො. පිත්තල වලටත් රත්තරන් කියලා රැවටෙනවනේ දන්නේ නැත්තම්. මනාව මැදලා තිනකොට පිත්තල වලටත් රැවටෙන්න පුළුවන්. හැබැයි පිත්තල ගාව රත්තරන් තියලා තිබුණොත් මේක පිත්තල මේක රත්තරන් කියලා හඳුනගන්න පුළුවන් වෙනවා. වර්තමානයේ අපි ගාව තියෙන රත්තරන් ළඟ ජාත රූප තියලා බැලුවොත් අපේ රත්තරන් වලට වඩා වෙන අමුතු දීප්තියක් සහ කාන්තියක් ජාත රූප වල තියෙන්න පුළුවන්. මොකද පිත්තල වලට වඩා රත්තරන් දිලිසෙනවා. ඒතර අපි ගාව තියෙන රත්තරන් වලට වඩා ජාත රූප දිලිසෙනවා වෙන්න ඕනේ. මොකද ලෝකේ තියෙන හොඳම රත්තරන් කියලානේ කියන්නේ. ඉතින් ඒ වාගේ වෙනසක් ඇති. නමුත් රන් කඳක් වගේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහය මනාව පිහිටලා තිබ්බ නිසා සුවන්න වන්නෝ කියලා හඳුන්වනවා. දීර්ඝ කාලයක් කේන්ති නොගෙන කටයුතු කළ නිසා මේ වගේ ලස්සන වර්ණයක් ලැබුණා. වගේම සිනිදු වස්ත්‍ර දන් දුන්න නිසා ඒ වගේ වර්ණයක් ලැබුණා. අන්න දෝ බල දෝ හෝති, ආහාර දුන්නහම බලය ලැබෙනවා. වත්ත දෝ හෝති, වන්න දෝ වස්ත්‍ර දුන්නහම ලස්සන ශරීර වර්ණයක් ලැබෙනවා කියලා භාග්‍යතුන් වහන්සේම දේශනා කළා. ඉතින් එතකොට ආමිෂ දානේ, වස්ත්‍ර දානේ මේ වගේ දේවල් විශේෂයෙන් ප්‍රගුණ කරලා තිනවා මේ වගේ ලක්ෂණ ලබන්න. ඒ වගේම සඳහන් කරනවා පිරිසිදු කිරීම ආදී කරුණු ඒ දේවලුත් කරලා තියෙනවා. හැමදීම ආදී මේ පිරිසිදු කිරීමේ කාර්යයත් සංසාරේ බොහෝසේ කරලා තියෙනවා. සියුම් වස්ත්‍ර ලැබීම ආනිසංසය කැටියට පෙන්වනවා. ඉතින් ඉතාම ලස්සන දකින්න ඕනෑම කෙනෙකුට ප්‍රසාදයේ ඇති වෙන, දෙවියෙකුට වඩා ලස්සන වෙච්ච, බ්‍රහ්මියෙකුට වඩා ලස්සන වෙච්ච ඉතාම ශෝභමාන රූප සම්පත්තියක් ස්වර්ණ වර්ණෝ භාගිතුන් වහන්සේට තිබුණා. කෝසෝහිත වත්තු ගුයිහ 14 වෙනි ලක්ෂණය. හරියට ගවයෙක්ගේ වගේ, ඇතෙක්ගේ වගේ කෝෂයකින් වැහිලා තමයි පුරුෂේන්ද්‍රිය පිහිටලා තියෙන්නේ. මෙහෙම පුරුෂේන්ද්‍රිය පිහිටන්ද සංසාරේ කරගත්ත කර්මය මොකක්ද? කර්මය කියලා කියන්නේ කුසල කර්මය කියන්නේ, මේ කියන්නේ පාප කර්මයක් නෙමෙයි. කරගත්ත කුසල කර්මය අමනාප වෙච්ච අය සමගි කරවලා තියෙනවා. අමනාප වෙච්ච අය සමගි කරවනවා. අපි කරන්නේ අමනාප වෙච්ච අය තවත් අමනාප කරවන එකයි, අමනාප නොවිච්ච අය අමනාප කරවන එකයි තමයි අපේ කාර්යය. නම් උතුමන්ගේ කාර්යය තමයි අමනාප වෙච්ච අය සමගි කරවනවා. විශේෂයෙන් සඳහන් කරනවා අම්මා පුතා දෙන්න අමනාප නම් ඒ දෙන්න සමගි කරවනවා. ස්වාමියා බිරිඳ දෙන්න අමනාප නම් ඒ දෙන්න සමගි කරවනවා. සහෝදර පිරිස ඔවුනවුන් අමනාප නම් ඔවුනවුන්ට කරුණු කියලා ඔවුන් සමගි කරවනවා. මෙන්න මේ වාගේ දේවල් කරලා තියෙන නිසා මේ වාගේ උසස් මහා පුරුෂ ලක්ෂණයක් ලබන්න ඒක ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ආනිසංසය බොහෝ පුතුන් ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ ඉතාම කෙටි කාලයකින් ගිහි ගිය අතහැරලා දාලා පැවිදි ජීවිතයට ආවනේ ලෞතුරා බුද්ධත්වයේ හොයාගෙන. එහෙම නැතුව ගිහි ගෙදර හිටියා නම් සක්විති රජෙක්නේ. එහෙනම් සක්විති රජෙකුට ලැබෙන දරුවන් ප්‍රමාණය 1000කට වඩා වැඩි කියලා අපි මුලින්ම සඳහන් කළානේ. සක්විති රජුගේ දරුවෝ 1000කට වැඩි.
එයින් වැඩිමල්ම පුතාට තමයි පරිනායක රතනේ කියලා කියන්නේ. ඉතින් බොහෝ දරුවන් ලැබෙනවා කියන කාරණාව සඳහන් කරනවා ආනිසංසය. නිග්‍රෝධ පරිමණ්ඩලෝ, නිග්‍රෝධ පරිමණ්ඩලෝ කියලා කියන්නේ පින්නතිනේ මනාව වැඩුණ නුගරුකක් වගේ උසට සරිලන මහත, මහතට සරිලන උස. ඒ වගේම කය යම් තාක් උසද අත් දෙකේ දිග ඇරියහම කයට සමාන උසයි කියලා කියනවා. කය යම් තාක් උසයිද අත් දෙක දිග ඇරියහම කයට සමාන උසයි. ඒ කියන්නේ මෙතන මං හිතන්නේ කය කියලා ගණනය කරන්නේ ඉනෙන් උඩ. මොකද භාගිතුන් වහන්සේගේ ශ්‍රීහස්ත ධාතුව ධනහිසෙන් පල්ලෙහැට තියෙනවා. අපි නෑනේ එහෙම. ධනහිසෙන් පල්ලෙහැට තියෙනවා. අපි අත ඉස්සුවොත් අපි ඇඟට වඩා උසට අත ඉස්සෙන බව ඇත්ත. හැබැයි අත ගලවලා ඉනගාව තියලා උස්සලා බැලුවොත් හිසට උඩින් අත ඉස්සෙන එකක් නැහැ. එහෙනම් මෙතන සඳහන් කරන්නේ භාගිතුන් වහන්සේගේ ශ්‍රීහස්තයේ උසට ගැලපෙන මහතයි, මහතට ගැලපෙන උසයි, අත් දෙක දිග ඇරියහම කයට සමාන උසයි කියලා. මේ වාගේ පුරුෂ ලක්ෂණයක් ලැබීමේ හේතුව සුදුස්සාට සුදුසු තැන ලබා දීම සහ ඔහුට සුදුසු දේ පරිත්‍යාග කිරීම. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. හැබැයි සුදුස්සාට සුදුසු තැන නොලැබුණහම එතන වෙන්නේ විනාශයක්. මං කියන්නේ රාජ්‍ය පාලනය කරන තැන ඉඳලා පින් රැස් කරගන්න අවස්ථාවල් කොච්චර තියෙනවද. ඉතින් ඒ ධර්ම කාරණාවල් වලට අනුව, ඒකනේ අතීතයේ රජවරු ධර්මානුකූලව පාලනය කරපු රටවල් බොහොම වේගෙන් දියුණුනේ. දැන් අපි අනුන්ගෙන් දේවල් ගෙන්නගෙන භුක්ති විඳපු රටවල් නෙමෙයිනේ. මෙහෙන් දහන්නේ පිට රටවල් වලට යවපු රටක් නේ ලංකාව කියන්නේ. ඉතින් ධාර්මික රජවරු කරුණු කාරණා මනාව දැනගෙන ඒ කළ යුතු කාර්ය කළ යුතු තැනට නියම විදිහට කළා. සුදුස්සන්ට සුදුසු තැන නොලැබිච්චහම වර්තමානි වගේ අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ පාන්න රටටම සිද්ධ වෙනවා. ඉතින් මෙතන විශේෂයෙන් සඳහන් කරනවා සුදුස්සාට සුදුසු තැන ලබා දීම සහ ඔවුන්ට සුදුසු දේ පරිත්‍යාග කිරීම මෙවන් උතුම් මහා පුරුෂ ලක්ෂණ ලබන්න හේතු වෙන කාරණා. ටිතකෝ සඳහන් කරනවා ටිතකෝ පන සෝභවං ගෝතමෝ අනෝන මන්තු උබෝහි පානි තලේහි චන්නුකානි පරිමසති පරිමජ්ජති. තමන්ගේ සිරුර නමන් නැතුව, ශරීරය නමන්නේ නැතුව දෑතින් දෙදන පිරිමැදීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ කියන්නේ සිරුර නමන්නේ නැතුව තමන්ගේ අත්ලෙන් දන මඩල අල්ලන්න පුළුවන්කමක් තියෙනවා. අන් ඒ නිසා මේ වාගේ මහා පුරුෂ ලක්ෂණයක් ලබන්න, මේ විශේෂ ලක්ෂණය ලබන්න සංසාරේ මොන වාගේ කුසල කර්මද කරලා තින්නේ සඳහන් කරනවා. පිරිස විශේෂයෙන් දැනගෙන සංග්‍රහ කිරීම. තමන් සංග්‍රහ කරන්නේ කාටද විශේෂයෙන් හඳුනා ගන්නවා. පිරිස හඳුනගෙන සංග්‍රහ කරනවා. වයෝවෘද්ධම අයට මොනවද දෙන්න ඕනේ, තරුණ අයට මැදිවී අයට මොනවද ගැලපෙන්නේ, ලාබාල දරුවන්ට මොනවද දෙන්න ඕනේ. අන් ඒ වාගේ තමන්ගෙන් සංග්‍රහ ලබන පිරිස මනාව හඳුනගෙන ඔවුනොවුන්ට ගැලපෙන විදිහට සංග්‍රහ කරලා තියෙනවා. අන් ඒ නිසා මනාව හඳුනගෙන ඔවුන්ට සංග්‍රහ කළා වගේම මනාව හඳුනගෙන ඔවුන්ට ගරු කරලා තියෙනවා. ගරු කළ යුතු කෙනා මනාව හඳුනගෙන තියෙනවා. සීලවන්තයාව, ගුණවන්තයාව මනාව හඳුනගෙන තියෙනවා. අන් එහෙම හඳුනගෙන කටයුතු කරලා තියෙනවා. ඒව තමයි මෙවන් මහා පුරුෂ ලක්ෂණ ලබන්න හේතුව. ආර්ය ධන හතක් ලබනවා කියලා සඳහන් කරනවා මේත් එක්ක. ආර්ය ධන හතම ලැබීම මෙන්න මේ සංග්‍රහයේ තවත් ආනිසංසයක් හැටියට පෙන්වනවා. ඉතින් මේ නිසා මේ වාගේ විශේෂ කරුණු රාශියක් දැන් බ්‍රහ්මායු බ්‍රාහ්මණය ළඟට ගිහිල්ලා උත්තර මානවක සඳහන් කරනවා. බ්‍රාහ්මණතුමනි, ආචාර්යතුමනි, මම මෙන්න මේ වාගේ ලක්ෂණ පරීක්ෂා කළා. මේ වාගේ ලක්ෂණ මම දැනගත්තා. අපි සඳහන් කරන මේ මහා පුරුෂයෙක් ළඟ තිබිය යුතු ඒ හැබෑම පුරුෂ ලක්ෂණ මම පරීක්ෂා කරපු ආකාරයෙන්ම ශ්‍රමණ භගවත් ගෞතමයන් වහන්සේ ළඟ එලෙසින්ම පිහිටලා තියෙනවා. ඒ නිසා ඒ උතුමන් වහන්සේ ගැන සැක කරන්න කිසිම හේතුවක් නැහැ කියලා. ඉතින් මේ විදිහට කරුණු දක්වලා කරුණක් ගානේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ හිතේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහත් වූ පැහැදීමක් ගොඩනගන්න උත්තර මානවකයාට පුළුවන් වෙනවා. ඔහු ප්‍රකාශ කරන මේ හැම කාරණාවක්ම පුදුම සහගතව සහ
ඉතාම පැහැදීමෙන් සතුටින් බ්‍රහ්මයි බ්‍රාහ්මණයා අහගෙන ඉන්නවා. මොකද තමන් කුඩා කාලේ තමන් තරුණ කාලේ මේ වේදේදී දැනගත්ත මේ ලෝකේ ආශ්චර්යමත්ම මහා පුරුෂයා විශ්ව ධාතුවේ පහළ වුණ කාරණාවද මේ මගේ දැස පනා පිට සත්‍ය වෙන්න හදන්නේ කියන අසීමාන්තික ශ්‍රද්ධාවක් ඔහු තුල ජනනය කරන්න මේ කාරණාව මහත් හේතුවක් බවට පත් වෙනවා. එහෙමනම් පින්නතුනි, ඒ උතුම් මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මාය සූත්‍රය ඇසුරු කරගෙන අද දවසේ සිද්ධ කරන ධර්ම දේශනාව නිමා කරන්න කල්පනා කරනවා. මේ දේශනාවේ ඉතුරු කොටස 17 වෙනි පුරුෂ ලක්ෂණයේ ඉඳලා අපි ඉදිරි දේශනාවේදී ආපහු සාකච්ඡා කරමු බ්‍රහ්මාය සූත්‍රයේ අවසානය දක්වා.